ආදරණීය අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ අපි හැමෝම 2022 රට අගාධයට වැටිලා විරුවෙක් ගෙනෙල්ලා අපි ජීවිතේ අන්තිම පල්ලෙහාටම වැටිච්ච කාලයක් වුණා. ඒ කාලෙදී අපි අරගලයකට සම්බන්ධ වෙලා අපේ රටේ හිටපු අර විරුවෙක් කියලා ගෙනපු මිනිස්සයාව එළවල ගාලා රට පුළුවන් තරම් තැනකට ගෙනාවා. දැන් අපේ රටේ මිනිස්සුන්ට බොරු කයිය නායක කෙනෙක් ඇවිල්ලා අපේ රටේ මිනිස්සුන්ට බොරුව ප්‍රචාරය කරලා පචේ හෙළලා අපේ රටේ මිනිස්සු ගෙනියන්න හදනවා වෙන මාවතකට. අපේ රටේ ආදරණීය අම්මේ තාත්තේ 88 89 දී අපි ඉපදිලා නැහැ. හැබැයි අපේ අම්මා තාත්තගේ අයිඩෙන්ටිටිය තවමත් නැහැ. අපේ අම්මා තාත්තගේ අයිඩෙන්ටිටිය තවමත් නැහැ. මෙච්චර කාලයක් අපේ රටේ 60,000කට වැඩිය මිනිස්සු මරපු කයනායක කෙනෙක් දැන් ඉස්සරහට කියනවා මේ රට හදනවලු, මේ රට නැති කරනවලු, දීලා බලන්නලු, දීලා බලන්න. මේක මියුසිකල් ෂෝ එකක් නෙවෙයි, මේක රටක්, මේක අපිට මේ තියෙන පුණ්‍ය භූමියක්, මේක රැකගන්න ඕන අපි, අපේ රටේ අනාගතය වෙනුවෙන් කතා කරන්න ඕන අපි, අපේ රටේ අනාගතය භාරව තියන්නේ අපි වගේ තරුණ පරම්පරාවට. ඒක නිසා කොහෙවත් යන කයිය නායක කෙනෙකුට මේ රට භාර දෙන්න එපා. අපි අවුරුද්දකට සැරයක් මේ වීදි පුරා ලස්සන පෙරහර මංගල්‍යයක් කරනවා. සංස්කෘතියත් එක්ක තමයි මේ රට ඉදිරියට යන්න ඕනේ. මේ රටේ සංස්කෘතිය නැති වුණොත් අපිට අනාගතයක් නැහැ. පිටරට ඉඳලා එන මිනිස්සු එන්නේ අපේ රටේ සංස්කෘතිය බලන්න. අපි මේ ඉඳලා චීනට ගිය චීන පෙන්නන්නේ සංස්කෘතිය. අපිට ලංකාවට මේ ලංකාවට මිනිස්සු එන්නේ රටේ සංස්කෘතිය බලන්න. ඒ සංස්කෘතිය නැති කරලා නිරාගමිකයෙකුට මේ රට බාර දෙන්න එපා. මේ රට බාර දුන්නොත් අනිවාර්යයෙන්ම අපිට පල්ලෙහාටම වැටෙන්න වෙනවා. ආයෙත් පෝලිං වල ලඟින්න වෙනවා. ඒක නිසා පළපුරුද්දක් තියෙන අනාගතයක් දකින්න තමන්ට බලයක් නැති වුණත් රටට වැඩක් කරන මිනිස්සෙකුට මේ රට බාර දෙන්න කියලා මම ආදරයෙන් ඉල්ලා හිටිනවා. අද අපි මේ ගෝල්පේස් අරගලේ හිටපු, මානුවර අරගලේ හිටපු හැමතැනම ලංකාවේ අරගල වලට සම්බන්ධ වෙච්ච සියලුම තරුණ කොටස් එකතු කරගෙන අපි මේ සෙංකඩගල පුරවරයට ආවේ අනිවාර්යයෙන්ම මේ රට ඉදිරියට අනාගතයට ලස්සන දූදරුවන්ට මේ රට ආදරෙන් දියුණු කරගෙන ඉදිරියට යන්න පුළුවන් රටක් හදන්න කියන එක අපි ප්‍රකාශ කරනවා. ජය වේවා.